අයිබෝවන් සුබම සුබ දවසක් ලංකාවේ දිනපතාත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම දෙනාට ලංකාවට එන ඔබට ගුවන් තොටුපළෙන් මුදල් මාරු කරගත්තු ඉතිහාසයේ ලබා දෙන වැඩිම මුදල අද දිනේ තමයි වාර්තා වුණේ. ඒ වගේම මෙසේ ලංකාවට එන මුදල් මාරු කරගනිද්දී ඔබට වැඩිපුර මුදලක් ලබා ගන්න පුළුවන් බැංකුව කුමක්ද? විශේෂයෙන්ම ගෘහ සේවයේ ඉන්න අමාවරු ලංකාවට ආවම එයාපෝට් එකෙන් ගුවන් තොටුපළෙන් පිටත් වෙන්න කලින් බැංකුවකින් මුදල් මාරු කරගන්න ඔවුන් බලන්නේ නැහැ. ඒ දිනේදී ඔබට වැඩිපුර මුදලක් ගෙවන බැංකුව මොකක්ද කියලා මේ නොදන්න කම නිසා සාමාන්‍යයෙන් විශාල මුදල් ප්‍රමාණයක් අපතේ යවා ගන්නවා. ඒ නිසා තමයි මම නිරන්තරයෙන් නාලිකාවෙන් මේ පිළිබඳව දැනුවත් කරන්නේ. ඉතින් වීඩියෝ එක ආරම්භයේදී මෙයත් සඳහන් කරමින් ගුවන් තොටුපළෙන් අද ඔබ විදේශ මුදල් මාරු කරගත්තොත් ඔබට ලැබෙන මුදල ගැන කතා කරද්දී අද දිනේ ඩොලරයට රුපියල් 356ක ගණන් මිලක් ලංකා බැංකුව විසින් ලබා දෙනවා. මෙය ගුවන් තොටුපළේ බැංකු තුලින් වැඩිපුරම මුදලක් ලබා දෙන බැංකුව තමයි ලංකාවේ වාණිජ බැංකු තුලින්. ලංකා බැංකුව තමයි මේ දින කිහිපය පුරාවටම වැඩිම විදේශගත මුදලට වැඩිම රුපියල් අගයක් ගෙවපු අගය. ඒ අනුව ඔවුන් විසින් අද දිනේ ඩොලරයක් සඳහා රුපියල් 356ක ගණන් මිලක් සෙත් නැතිනම් අපි දෙන ඩොලරයට රුපියල් 356ක් ගෙවද්දී රට යන කවුරු හරි ඩොලර් ගත්තොත් ඩොලරයක් රුපියල් 371කට තමයි ඔවුන් අලෙවි කරන්නේ. ඒ වගේම දැන් අපි බලමු අනෙකුත් විදේශගත මුදල් වලට කොපමණ අගයක් ඔබට ගුවන් තොටුපළෙන් ලැබෙනවද කියලා. ඩැනිෂ් කෝණ එකක් රුපියල් 48,727කට මිලදී ගන්නේ. ස්වදේශ් කෝණ එකක් රුපියල් 33,750යි. බ්‍රිතාන්‍ය පවුමක් රුපියල් 434,743යි. ඇමරිකානු ඩොලරය පෙර කිව්වා වගේ රුපියල් 356යි. ඒ වගේම ඩුබායි ඩිරාම් එකක් ලංකාවේ එයාපෝට් එකෙන් මිලදී ගන්න රුපියල් 91,731යි. ඔබ දන්නවා වෙනදා කියන වගේම ඩුබායි ඩිරාම්, ඔමන් රියල්, කටාර් රියල්, සෞදි රියල් ආදී ලෙස විදේශ මුදල් ඔබ ඉන්න රටෙන්ම ලංකාවට එනකොට ගුවන් තොටුපළෙන් මාරු කරන අගයට වඩා වැඩි මුදලක් ඔබේ ගිණුමට බැර වෙනවා. එහෙනම් මුදල් එයාපෝට් එකෙන් මාරු කරනවට වඩා ඉන්න රටෙන්ම ගිණුමට දාලන එක වඩා ලාභදායි කියලා දැනුවත් කරනවා. ඒ වගේම සවුත් අප්‍රිකන් රෑන්ඩ් එකක් රුපියල් 20,780යි. ඕස්ට්‍රේලියානු ඩොලරයක් රුපියල් 244,772යි. යුරෝ එකක් රුපියල් 377,784ක් වෙදි. කැනේඩියානු ඩොලරයක් දැන් රුපියල් 263,774කට ගුවන් තොටුපළේදී ඔබට රුපියල් බවට පත් කරගන්න පුළුවන්. ඒ වගේම චීනේ ඉඳන් එන අපේම අධ්‍යාපනයට ගිහිල්ලා එන සහෝදරයන්ට චීන මුදලකට රුපියල් 50,737ක් වෙනවා. ක්වෙඩ් ඩිනාර් එක දැන් රුපියල් 16 සීමාව ඉක්මවලා රුපියල් 1,069,716ක් ඔන්න ක්වෙඩ්ල ඉඳන් එන අම්මලාට එයාපෝට් එකෙන් ඔබ මාරු කරත් රුපියල් 1,069,716ක් ලැබෙනවා. නමුත් ඔබ ක්වෙට් එකේ ඉඳන්ම ලංකා බැංකුවේ නියෝජිතයෙක් හෝ වෙනත් බැංකුවක නියෝජිතයෙක් කරහා එක්ස්චේන්ජ් එකකින් ලංකාවට එවද්දී මීට වැඩි අගයක් ඔබට ලැබෙන බව නැවත නැවතත් මම සඳහන් කරනවා. ඒ වගේම නෝර්වේජියන් කෝන එකක් රුපියල් 36,751ක් වෙද්දී ස්විස් ෆ්‍රැන්ක් එකක් දැන් රුපියල් 352,73කට රුපියල් බවට පත් කරගන්න පුළුවන්. ජපනීස් යෙන් එකක් රුපියල් 2,766යි. ඕමාන් රියල් එකක් ක්‍රමක්‍රමයෙන් 10%ට කිට්ටු වෙමින් තියෙන්නේ. දැන් රුපියල් 899,741 ඕමාන් රියල් එක. සිංගප්පූරු ඩොලරය රුපියල් 251,713යි. බහරෙන් ඩිනාර් එකත් රුපියල් 852යි. මිලදී ගන්නේ ගුවන් තොටුපළේ කටුනායක තියෙන වාණිජ බැංකු තුලින් ගුවන් තොටුපළ ඇතුළේ. ඒ වගේම නිව්සීලන්ඩ් ඩොලර් එක රුපියල් 212,731යි. සෞදි රියල් එක රුපියල් 87,741කට තමයි ලංකාවේ මිලදී ගන්නේ. පෙර කිව්වා වගේම ඔබ සෞදියෙන් ඔබේ ගිණුමට සල්ලි යවුවොත් ඊට වැඩි මුදලක් වැටෙනවා. හොංකොන් ඩොලර් එකත් 43,703ක් වෙද්දී අපි බලමු කටාර් රියල් එක වෙන්න එයාපෝට් එකේ මිලදී ගන්නේ රුපියල් 69,730කට මේ කමර්ෂල් බැංකුවේ සඳහන් කරන මිල. ඒ වගේම ලංකාවේ බැංකු වලින් ඔන්න ඔය වගේ අනුපාතවලට තමයි කටාර් රියල් එක අඩු වගේ කර ගන්න. ඒ හින්දා ඔබ ඉන්න රටෙන් දැම්මොත් මේ දිනවල රුපියල් 100 ඉක්මවලා මුදලක් ඔබේ ලංකා බැංකු නියෝජිතයාම ගෙවනවා. ඒ නිසා විදේශගත මුදල් විශේෂයෙන් රියල් වගේ ගේනවට වඩා ඉන්න රටෙන් බැංකුවට දාලන එක ලාභයි. නැත්නම් ඩොලර් අරන් ඇවිල්ලා ඩොලර් මාරු කර ගැනීම තමයි වඩාත් ලාභයි. ජෝර්දාන් ඩිනාර් එක රුපියල් 473,704කට තමයි මිලදී ගන්නේ. ඔන්න ඔය විදිහට තමයි අද ගුවන් තොටුපළේ විනිමය අනුපාතය දැක්වෙන්නේ. ඒ වගේම තවත් කාරණයක් කියනවා, මේ මුදල් මෙලෙස දිනෙන් දින වැඩිවීම කවදා වෙනකම් වෙයිද? හැමෝම බලාපොරොත්තු වෙන පිළිතුරක්. මේ වැඩිවීම තවමත් ඉහළට යන බවක් තමයි පෙන්නුම් කරන්නේ. මන්ද තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි අරමුදල් වලින්
අපිට ලංකාවට ණය ආධාර ලැබුණේ නැහැ. ඒ ආධාර සහ විදේශගත ශ්‍රමිකයන්ගේ මුදල් ලැබීම දැන් ක්‍රමානුකූලව ගොඩාක් දුරට බැංකු මතින් බැංකු පද්ධතිය මගින් සිදු වෙන්නේ. ඒ මත තමයි යලි ස්ථාවර වෙන්න ඕනේ ඩොලරය ක්‍රමක්‍රමයෙන් පහතට, එසේත් නැතිනම් රුපියලයේ ශක්තිමත් වෙන්නේ, එසේත් නැතිනම් ඩොලරයට ගෙවන රුපියල් වටිනාකම අඩු වීමට පටන් ගන්න. මා පෙර කියපු කාරණා ඉටු විය යුතුයි. නමුත් තවමත් ඩොලරය ඉහළට යන තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. ඒත් ඔබට දැනුවත් කරමින් අදට ලංකාවේ දිනපොතින් සමුගන්න මම මලිදු තේනුවර ඔබ සැමට සුබ දවසක්.